கடையிலும் அண்ணாயர் நான் செய்யும் அவசர வெடம வெடைந்து தாமிரம் சர்தாவான கலவிவாத்த விபசன பாவன மந்திரத்தாமி சாம் போவதினேகம் பவர்த்தன ஏ சீல பாவனா விரதான் மாதாவி மீண்டும் மாச தேகட்ட பெற அப்படி மீ வகையில் இல்லாமல் பாவனா சம்பந்த நண்பர்கள் தர்ம காரணம் பயிற்சிக்கிறீமா ஏவகேம தம தமண்ட நிமேஷ் வரா ஏவகேம இதிலிருந்தாகி ஜீவன கட்டையத்து சமக පුහුණු කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් වෙනවා මේ වර මේක පැහැදිලි කරලා පොතපත් ආදී දවා දීලා ඒවා පුරුදු කරගන්න පුරුදු වෙන්න කියන එක හැම දිනකටම මතක් කරලා දුන්නා ඉතින් අද දවසේ මේ මූලිකව මේ භාවනාවේ තියෙන ගැටලු සාකච්ඡා කිරීමක් වගේම භාවනාවේදී දැනගත යුතු ධර්ම කාරණා සම්බන්ධව මූලිකව හඳුනා ගැනීම බලාපොරොත්තු වෙනවා. දැන් මුල්ම දේශනාවලදී මම මතක් කරා මේ භාවනාව කියන දේ හැම විටම භාවනාවෙන් කරන කෘත්‍ය වෙන්නේ ඒ භාවනා කරන පුද්ගලයාගේ සංකල්පීය අකුසලයේ යටපත් කරන කෘත්‍යය. දැන් එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ භාවනාවෙන් අමුතුම දේවල් කරන්නේ නැහැ අපි. කවුරු හරි භාවනා කිරීමකින් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය කරන්නේ මේ භාවනා කරන කෙනාගේ සංකල්පීය අකුසල් යටපත් කරන කෘත්‍යය ක්‍රියාවයි. දැන් එතෙන්දී මම භාවනා කරනවා සංකල්පීය අකුසල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඒ භාවනාවෙන් තමන්ට හිතෙන්න පුළුවන් අපි හුඟක් දියුණු වෙලා තියෙනවා. භාවනාවේ විවිධ ප්‍රතිලාභ ලැබලා තියෙනවා කියලා. නමුත් එහෙම හිතන එක වැරදි. මොකද සෑම භාවනාවකින් සිදු වෙන්න ඕනේ පළවෙනි කෘත්‍යය තමයි භාවනා කරන කෙනාගේ සංකල්පීය අකුසල් යටපත් වෙනවා. ඒකවල සංකල්පීය අකුසල් මොනවද කියලා දන්නේ නැතුව ඒවා යටපත් වුණාද නැද්ද කියලා අපරත් තීන්දුව කරන්නේ. එනම් ධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුව පෙන්වන සංකල්පීය අකුසල මොනවා සංකල්පීය අකුසල කියලා හඳුන්වන්නේ ඇත්තටම අකුසල් දෙකකින් හඳුන්වනකොට සංකල්පීය අකුසල කවමන්ට මෙහෙමයි හඳුන්වන්නේ අභිඥා සංකල්පනාහ ව්‍යාපාර සංකල්පනා කියන එක සිංහලෙන් කියනවා නම් ඇලීම් සහිත සංකල්පනාහ ගැටීම් සහිත සංකල්පනා කියන එක එනම් කාර්යකාරී භාවනාවක් කරන වෙලාවක තවදුරටත් සංකල්පනාවල ඇලීම් ගැටීම් තියෙනවා නම් ඇලීම් සංකල්පනා ගැටීම් සංකල්පනාව තියෙනවා නම් ඒ භාවනා කරන කාලය තමන් කරන්නේ මේ සාර්ථක ආකාරයක් නෙමෙයි තමන්ගේ භාවනාවේ වුණර තියෙන්න බෑ ඉතින් ඒක තමන්ටම මැනගන්න නම් අර ඇලීම් සංකල්පනා ගැටීම් සංකල්පනා කියන්නේ මොනවද කියලා දැනගන්න දැන් ඒකම තව විදිහකට විස්තර කරොත් ධර්මයේදී සංකල්පනා වල අකුසල සංකල්පනා කියන එක කාරණා තුනකින් කිව්වොත් ඒක විස්තර කරනවා මීට පෙරක් නම් පැහැදිලි කරලා දුන්නා කාම සංකල්පනා ව්‍යාපාර සංකල්පනා මිහිස සංකල්පනා එහෙනම් දැන් භාවනාවක යමින් බලාපොරොත්තු වෙන්න ඕනේ තමගේ භාවනා කරන කාලයේ අනුතරමී කාම සංකල්පනා, ව්‍යාපාර සංකල්පනා, විහිංස සංකල්පනා කියන ඒවා යටපත් වෙනවා. දැන් ඒකක් නැත්නම් තව එක එක ධර්ම පරියායේ මේ අකුසල සංකල්පනා විස්තර කරනවා. එතකොට දීර්ඝ ලෙස කාරණා පහකින් මේ අකුසල සංකල්පනා පැහැදිලි කරනකොට භාවිත කරනවා නීවරණ පංච නීවරණ. එමනම් එතෙන්දි තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා එහෙනම් කාමච්ඡන්ද සංකල්පනාවක් තියෙන වෙලාවක භාවනාවේ ප්‍රතිඵලයක් නෙමෙයි ඒ වගේම ව්‍යාපාද සංකල්පනාවක් තියෙන වෙලාවක භාවනාවේ ප්‍රතිඵල නෙමෙයි එතෙන්දි තව දෙයක් අහුවෙනවා
නිදිමත ගතියක් තියෙන වෙනවක භවනා ප්‍රතිඵලයක් නෙමෙයි. මේ තීන මිද්දේ කියන එක අපසල සංකල්පනා. ඒ වගේම උද්දච්ච කුච්චේ කියන එක අපසල සංකල්පනා. ඒ වගේම විචිකිච්ඡාව කියන එක අපසල සංකල්පනා. එහෙනම් දැන් මේ පහෙන් එකක් තියෙන තැන භවනාවේ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ භාවනාව ප්‍රගතිය ළඟා නම් මේ නීවරණ යටපත් වෙන්න කරගන්න හැකියාව භාවනා කරන කෙනා කුඩා හෝ කාලයකට මේ හැකියාව ලබා ගන්නවා. ඒක කුඩා හෝ කාලයකට නීවරණ යටපත් වීමේ හැකියාව ලබා ගත්තොත් කවුරු හරි ඒක දීර්ඝ කරගන්න මේ භාවනාවේ මුලව දැන් ප්‍රශ්න තියෙන්නේ නීවරණ යටපත් වෙනවා කියන එකයි නීවරණ වලින් වැඩ ගන්න නෑ කියන එකයි කාරණා දෙක. දැන් මිනිසුන්ට ලේසි නීවරණ යටපත් කරන්න නෙමෙයි. මනුෂ්‍ය උපත්තියෙම පුළුවන් හැකියාවක් තියෙනවා විතක නීවරණ වලින් වැඩ ගන්නත් විතක නොගන්නත්. දැන් කාමච්ඡන්ද සංකල්පනාවලින් වැඩ ගන්නත් පුළුවන් මිනිසුන්ට වැඩ ගන්න නැතුව ඉන්නවා. එතකොට වැඩ ගන්න නැතුව ඉන්න තැනක මේ නීවරණ සංකල්පනාවලින් නීවරණ වලින් වැඩ ගන්න නැතුව ඉන්න තැනක තියෙන්නේ කුසල සංකල්පන. එහෙනම් දැන් කාමාවචර කුසලයක් කියන එක සිදුවෙන සංකල්පනා වර්ගයේ නීවරණ කලවම් කියන නීවරණ වල උදව් ලැබිච්ච සංකල්පනා වර්ගයක් නෙමෙයි. දැන් කාමාවචර කුසල කියන එක ඔයගොල්ලන්ට අරුමයක් පුදුමයක් නෙමෙයි. ඒ කියන්නේ නීවරණ නැතුව තියෙන මනසක ස්වરૂපය මනුෂ්‍යයන්ට අමුතුවෙන් ගන්නන්න දෙයක් නැහැ. ඒක උත්පත්තියෙන් පිළිලා තියෙනවා. මොකද කුසල සංකල්පන ඇති වෙනකොට නීවරණ නැහැ. හැබැයි මේ නැතිකම తాවකාලිකයි. ඒ කියන්නේ මොහොතක නැති වෙන්න පුළුවන් ඊගාව මොහොතේ ඉන්න පුළුවන්. එතකොට එන්නේ එහෙම නීවරණ කියන එක විචක නැතුව අනිත් මොහොතේ තියෙනවා නම් මේ මොහොතේ නැතුව ඊගාව මොහොතේ ඇති වෙනවා වගේ මේ අර කලීතරට තත්තු මාරු ක්‍රමයට ඇති වෙන ස්වરૂපය මේ හැම දිනාටම උපත්ති නිවේති ස්වરૂපය. ඒක බුදුහාමුදුරු පෙන්න ඕන කුසලයක් ආමාවචර කුසලයක් කරන තැනකදී තියෙනවා. දැන් මේ බණ අහනකොට සද්ධායෙන් ගෞරවයෙන් බණ ඇහිම තුලත් ඒ කුසලයේ කාමාවචර කුසලයේ සිදු වෙන තැන නීවරණ නැහැ. නමුත් වණ අහන පෑ තුළම නීවරණ වලින් සංකල්පනා හැදුන්නේ නැහැ කියලත් නැහැ. ඒක තුළ යම් කිසි ප්‍රමාණයක මේ කාලය තුළ නීවරණ උදව් වෙලා අකුසල සංකල්පනා අපිට ගොඩනගේ. දැන් ඒක නිසා මේ කවදාවත් වණ අහලා පංච නීවරණයටපත් කරන්න බෑ. ඒ කියන්නේ කාමාවචර කුසල් කරලා කවදාවත් මනුෂ්‍යයෙකුට පංච නීවරණ යටපත් කරන්න බැහැ. තව එයා එහෙම කරන්න එයාට තියෙන වාසනා ගුණය හැකියාවල් ලැබෙනවා පංච නීවරණ වලින් වැඩ ගන්න නැතුව ඉන්න. දැන් වැඩ ගන්න නැතුව ඉන්නවා කියන්නේ එක ධර්මීය යටපත් වුණා කියලා කියන්නේ. මේක දෙකක්. එහෙනම් පංච නීවරණ යටපත් වෙන ඒක ආයන ක්‍රමයක් තියෙන එක ඒකට කියන භාවනාව. මේක සමත භාවනාවක් වෙන්න පුළුවන් නැත්නම් විපස්සනා වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට අර මෙතන දැන් මෙහි භාවනා මධ්‍යස්ථානේ දාලා තියෙන විපස්සනා කියන්නේ. ඒකට ඔයගොල්ලෝ වැඩි නියම වෙන්න ඕනේ විපස්සනා භාවනා කරා. ඒක දැනගෙන ඉන්න ඕනේ මම කරා මොකද්ද විපස්සනා කියන්නේ. දැන් විපස්සනා භාවනාවක ආරම්භයන් නීවරණ යටපත් කිරීම. සමද භාවනා කරන්නේ මූලික ප්‍රතිපද නීවරණයටපත් වීමයි. හැබැයි මේක ක්‍රම දෙකකට පුහුණුවට ගන්න අවස්ථා දෙකක්. මම ඒක පැහැදිලි කරා. සමද භාවනාවේ නීවරණ යටපත් කරන්නේ මනෝමය අරමුණකයි. මොකද මේ නීවරණ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් උපපති ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒවා තමයි චක්කු සෝත ගාන ජීවා කාය මන කියලා හඳුන්වනවා. මේ ඕනම ඉන්ද්‍රියකින් අරමුණක් වෙනකොට මේ නීවරණ වලට බලපාන නීවරණ හටගන්න පුළුවන් මනුස්ස මට්ටම. මනුස්සෙක්.
දැන් ඒක නිසා මෙන් දැන් සමග භාවනාව හැම විටම නීවරණ යටපත් කරන්න උත්සාහ ගන්නේ මනෝ ඉන්ද්‍රියව. මනෝ මේ අරමුණ නීවරණ නැති අරමුණ මෙනෙහි කිරීමෙන් තමයි මේ දේ සිදුවේ. දැන් ඒකට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රිය කියන එක තුළ කුසල අරමුණ. ඒක වඩන. ඒක මෙනෙහි කරන. එතකොට මනෝ ඉන්ද්‍රිය තුළ නීවරණ යටපත් වෙන්න වෙනවා හරියට කරනවා. බොරුවට කරා කියලා එහෙම වෙන්නේ නැහැ. එතකොට වංචනික ලෙස කරොත් වෙන්නේ නැහැ. දැනගෙන කිරීම වැදගත් වෙනවා. දැන් ඊළඟට දැන් විපස්සනා භාවනාවක ඔයගොල්ලෝ සිදු කරන මේ සක්මන් භාවනාව ගැන මම කිව්වා. ඒකේ උනා ඒ භාවනාවේ නීවරණ යටපත් කරන්න හදන්නේ මුලින් මනෝයිරින් නෙමෙයි. කායික අරමුණ කයෙන් එන අරමුණ ඔන්න විපස්සනා ස්වරූපී වෙනස. තේමන දැන් උදාහරණයක් විදියට ආස්වාද පාස්වාසයේ භාවනාවකට ගන්න. දැන් ආස්වාසයේ ස්පර්ශයයි පාස්වාසයේ ස්පර්ශයයි ඔයගොල්ලෝ කරන්න එපා ඒක. අලුතෙන් කරන අය ඊට වැඩිය හොඳයි. අපි කියා දීපු සමත භාවනා මේ සක්මන් භාවනාව පුරුදු වෙන්න බලන්න. නමුත් ඉස්සරහින්දලා කරා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. නැත්තම් මේ වේ පහම දිනනවා. නොදැන ගියෝ හතර ගන්න. ඒක අතරම දැනගෙන ඉන්න ආන්නේ තමයි මේකින් හැමදේම. එතකොට තම බොරුවට භාවනාව කියලා කර කර යනවා. මොකද්ද වෙන්න ඕනේ කියලා දැන නැත්නම් බොරුවකට තමයි තමන් කොටු වෙන්නේ. ඉලක්කයට නෙවෙයි. එතකොට දැන් මේ ගතිය තියෙනවා. දැන් ආයතාරණෙන් නීවරණ යටපත් කරන භාවනාව ක්‍රමයි මනෝමය අරමුණෙන් නීවරණ යටපත් කරන භාවනාව ක්‍රමයි අතර දෙකක් තියෙනවා නේද? දැන් මනෝමය අරමුණෙන් නීවරණ යටපත් කරන භාවනා ක්‍රම වලට කියනවා සමත භාවනාව. කායික අරමුණෙන් නීවරණ යටපත් කරන භාවනාව වලට කියනවා විපස්සනා. දෙවොනි එවනේ දුනේ ඉලක්කය ඕව දන්නේ නැතුව අපි කරන්නේ විපස්සනාව කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. නෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ ඉලක්ෂණේ කියන ධර්මිය. ධර්මයේ මෙනෙහි කරන එක උනා බුදුහාමුදුරුවෝ නම් පෙන්නන්නේ සමත භාවනාව. දැන් බුදුගුණ මෙනෙහි කරන එක සමත භාවනාව. මෛත්‍රිය මෙනෙහි කරන එක සමත භාවනාව. එතකොට ওই විදිහට අසුභය මෙනෙහි කරන එක සමත භාවනාව. ධර්මය මෙනෙහි කරන එක ඒක සමත භාවනාව. නොදන්නේ අය කරන්න ඕනේ. අපි කරන්නේ විපස්සනා. කොහොමද කරන්නේ කියලා අහන තිලක්ෂණය මෙනෙහි කරන ඒ වර්තමානයේ පොරකට හදන්න. එතකොට මේම කැටලීලි කාගක දැන් දිනන. දැන් එහෙම නෙමෙයි ආයකාරුන්ගේ නීවරණ යටපත් වෙන භාවනා ක්‍රමයක් තමයි සතිපට්ඨාන ඕනම භාවනාවක තියෙන්නේ. එතකොට මේ භාවනා ක්‍රමය කරගෙන යනකොට වෙන අකරතැබ්බේ තنين ඉස්සරහට දිනු කරන්න බැරි කම තමයි රැවටෙන ප්‍රමාණය අනුව තමයි ඒක ගුරු කුල ඒක විදිහට මේවා කියා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට නිවසේ ඉඳලා හරි කොහොම හරි කරන්න පහසු වෙන විදිහකට තමයි සක්මන් භාවනාව. අපි අර දීලා දෙන පොත්වල ඒ සටහන් වල උපදෙස් වල කියන විදිහ අනුගමනය කරොත් ඒක විපස්සනා භාවනාවක් විදිහට වැඩේවි. විචාසය කරොත් දැන් ඒකට උත්සාහ ගන්න කියලා අපි මතක් කරා යන දාම මොකද මේ කාලේ අපි ඒකකට ගන්න නැතුව ඒගොල්ලෝ උත්සාහ ගන්න උත්සාහ අරගෙන බලන්න. මොකද එහෙම දෙයක් විස්තර කරලා දීලා තියෙන නිසා ඒක තමයි ඒ කුණුවක් තියෙනවා නම් මම මේ කියන ධර්ම කාරණා හුඟක් ඒවා තේරෙවි. කුණුවක් නැත්නම් නිකන් මේ විහලා වෙනඳ බණ ඇහුවා වගේ. ඊගා මාසේදී එකක් මතක නැහැ. නමුත් අවුරුදු 80ක් විතර හතර පොයන්ට ගණමක කෙනෙක් කියලා යන්තම් කට හොලවන්න පුළුවන් කාලේ කියනවායි මරණ මාතෘකාව නම් ඒකම මතක නැහැ. එච්චරයි අවසානයි. අවධානය ඒව එතකොට ධර්මයෙන් එච්චර ප්‍රයෝජන ගත්තේ අවස්ථා කියන්න බෑ.
ඉතනිය ගාන්ධරුව පෙන්නන දේවල් අපි ප්‍රායෝගිකත්වයට හරව ගන්න ඕනේ. ඉතින් ඒක නිසා වෙන්නේ මෙතන දැන් පැහැදිලි කරගෙන ආව මම මේ නීවරණ කියන ඒවා අකුසල සංකල්පනා. ඒ අකුසල සංකල්පනා මනෝ ඉන්ද්‍රිය හරහා යටපත් කරොත් ඒක සමත භාවනාව. කයෙන් එන අරමුණක නීවරණ යටපත් කරගන්න පුරුදු වෙන භාවනා විපස්සනා. දැන් තරවහිනිය ඔය උපතේරුම් අරගෙන යන්න. ඔයදී තියාගෙන යන්න. ඒක තමයි මේ සතිපට්ඨාන භාවනා කියන්නේ විපස්සනාව. සතිපට්ඨාන භාවනාව වල හැම වෙලෙම කායනුපස්සනාවට අන්තර්ගත වෙනවා. කායනුපස්සනාව කියන්නේ කායික අරමුණු පුහුණුවට ගන්න. දැන් කකුල මෙහෙම වදින එක කායික අරමුණක්. ඒක තමයි අපි මේ අරගන්නේ. ආස්වාද ප්‍රාසාදයේ ස්පර්ශයේ තේරෙන එක කායික අරමුණා. හැබැයි භයානකනේ. පහුවෙන්න තුන්වෙනි නීවරණයක සටන් කරන්න බැරි තත්ත්වයකට භාවනා කරන්න කෙනාපත් වෙනවා. භාවනා දිනුනේ. අන්නේකින් ගොඩ යන්න පුළුවන් නම් ලේදි භාවනාවක් තමයි ඔය කියන ආනාපාන සති භාවනාව. සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට. එතකොට තවත් තියෙනවා සමත භාවනාවක් විදිහටත් වැඩෙන්න පුළුවන් ආනාපාන සති භාවනාව. ඒක ගැන විස්තර කරන්න මෙතෙන්දි මම යන්නේ මොකද අපි කියලා නැති නිසා කොහොම වුණත් සතිපට්ඨානයේ වැඩුණා සතිපට්ඨාන ක්‍රමයට වැඩුණා ආනාපානය දියුණු වෙන කොට එන බාධා ටික ගැන භවනා පටන් ගන්න කෙනා දන්නේ නැහැ. තේරුණානේ? අන්නේ හිඳයි ටිකක් ওই භවනා මධ්‍යස්ථාන වල සක්මන් භාවනාවයි ආනාපානය සති භාවනායි දෙක වුවමාරු කර කර පුරුදු කරන්න. දැන් මෙහි භාවනා මධ්‍යස්ථානයක් විදිහට ආරම්භ කරපු කාලේ ඉඳලා මෙහි භාවනා වැඩසටහන් පැවැත්තුවා. මේ අපි තාය පස්සේ නේද? ඒකට නායක හඳුනුණා කරේ ওই දෙකේකට. මොකද ඒ දෙක එකට කරන්නේ අර ආනාපානය විතරක් කරලා අර දියුණු වෙන කෙනාට තීන මිත්‍යය කියන්නේ ඒ නීවරණේ විපාකේ හෝ නීවරණේ කර්ම ස්වરૂපයෙන් බේරෙන්න බැරි කාලයකට පත් වෙනවා. එතකොට එයා දන්නේ නැත්නම් ඒක ගුරුවරයා දන්නේ නැත්නම් එතෙන්දී එයාගේ භාවනාව එතනින් ඉවරයි. දැන් ඒකට වැටිලා මම මෙච්චර අවුරුදු ගානක් භාවනා කරා කියලා භාවනාවේ ಗುಣ එතකොට එයාලඟ විස්මතු වෙන්නේ නැහැ ඒක. දෙවර භාවනා උපක්ඛලේසේ ගුණ ඉස්මතනේ උපක්ඛලේසේ කියන්නේ භාවනාවට සතුරෙට අහුවීම භාවනාවේ සතුරෙකට අහුවීම. දැන් එන්නේ වගේ தත්ත තියෙනවා. ඒක නිසා මේ මේ එක එක දේවල් ගැන දැනගන්න ධර්මානුකූලව ඉගෙන ගන්න. එතකොට අනාගතේ යන භාවනාවක් සාර්ථක කරගන්න හැකියාව ශක්තිය තමන්ට ලැබෙන. නැත්නම් බොරුවක් කරලා ඉස්සරහට යන්න බෑ කාට. දැන් අද දවසේ මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වටිනා දෙයක් වටිනා ධර්ම කාරණා ටික. දැන් බුදුහාමුදුරෝ පෙන්නන්නේ හැම වෙලේම මේ විහිණියෝ පැවිදි ශ්‍රාවකයේ නිවනට යන මඟ මොකක් කියලා. නිවන මාර්ගය චතුරාර්ය සත්‍යයේදී මාර්ග ආර්ය සත්‍යය කියනවා. නිවන් දකින්න මඟ ආර්ය අෂ්ටාංග මාර්ගයයි නිවන් දකින්න මඟ. දැන් එතකොට කවුරු හරි ඉන්නවා නම් මේ තමන් භාවනා කිරීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙක් යාට ඒ භාවනාවකින් හරි ප්‍රතිඵලයක් ලැබුණත් වඩා උදාහරණ පෙන්නනවා නම් දේශනා කරනවා නම් සියලුම සංසාරගත සත්‍යය නිවන් දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් කියලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරයයි සමන් කරන භාවනාවයි අතර සහසම්බන්ධය තේරෙන්නේ නැති වුණොත් මොකද වෙන්නේ ශ්‍රාවකය? අතරම දැන් දැන් ඉතින් එහෙම අතරම ඉන්නේ ත්‍රිපිටකයේ මට පාඩම්
සූත්‍ර ගොඩක් කියවන්න ගන්නවා. තමන් කරන භාවනාවේ ආරෂ්ඨාංග මාර්ගය අතර සම්බන්ධයක් දැනෙනවා. එහෙමයි කියෙන්නේ. දෙයයි කියන භාවනාවේ ಗುಣ ප්‍රතිඵල ඇත්තටම වැඩක් නැහැ. ධර්මයට පටහැනි දේවල් ඒගොල්ලෝ කියන්නකොට. දැන් ඒක නිසාමෙන් අපි මේ ආරෂ්ඨාංග මාර්ගයයි බුදුහාමුදුරුවෝ පෙන්නන සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන අතර සම්බන්ධය හැම වෙලෙම ඉගෙන ගන්නවා. හැමදාම ඉගෙන ගන්නවා. එතකොට අද මේ කෙටි කාලයක් මම යදා ගන්නවා. ඒකට ආරක්ෂණ මාර්ගයයි සීල සමාධි ප්‍රඥාය අතර සම්බන්ධය ඔයගොල්ලන්ට ධර්මානුකූලව ඉගෙන ගන්න කොහොමද? ඒ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා ධර්මානුකූලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න ක්‍රමයේ ඇහුවොත් බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන් දකින්න මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම. ඔබ කවුරු හරි ආනාරකාලාම ඉන්න කාලෙක ආනාරකාලාමගින් ඇහුවොත් නිවන් දකින්න කොහොමද කියලා. ඒගොල්ලෝ නිවනක් ගැන කියන නිවන කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ඒකට දුක නැති තැන. සංසාර දුක විඥාමාන නැති තැනකට නිවන කියනවා. ඒක ආලාරකාලම කියනවා නිවනක් ගැන බුදුහාමුදුරුවෝ නිවනක් ගැන. හැබැයි බුදුහාමුදුරුවෝ නිවනක් ගැන කියන්නේ ආලාරකාලම කියන නිවන ආලාරකාලම යටතේම ලබාගෙන ඒක සැබෑ නිවන නෙවෙයි කියනවා. දැන් කවුරු හරි විශ්වාස කරනවාද ආලාරකාලම උද්දකාරම් පුත්‍ර වගේ බෝධිසත්වයන්ගේ ගුරුවරයෙක්ගේ ඒගොල්ලෝ ලබාගත්තේ මිනිත්තිය ලබා ගන්න ක්‍රමිය මොකක්ද කියලා අහුවොත් කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික වඩලා තමයි නිවන් දකින්නේ කියලා. හැබැයි ආර්ය වචනයක් භාවිත කරලා නැහැ. ඒකට අලර්කණම් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික ගත්තාම දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම ප්‍රතිසමාධිය පාඩම් කරලා තියෙනවා. මේ අංග ටික පාඩම් කරලා තියෙනවා. හැබැයි නිවන් දකින්න උවමනාවක් වම මොකට වන්දේ පාඩම් කරේ? මොකටද පාඩම් කරන්නේ? විභාග පාසෙ. සමිඥාත වෙලාව දෙන්න සම්බන්ධින් පස්සේ කාලයක්. මේ අහන්න. දැන් ප්‍රශ්න තියෙන්නේ ඒක නෙමෙයි. ආරකාලාමත් ඒගොල්ලෝ ලබපු නිවන ලබන්නේ කොහොමද කියලා කවුරු හරි අහනකොට උත්තරේ ලැබෙනවා ඇත්තම. මම බුදුහාමුදුරුවෝ පෙන්නන. බුදුහාමුදුරුවෝ පෙන්නන ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටිකය වඩල තමයි ඒගොල්ලෝ දෙවියන් නිවන් දකිනවා කියන්නේ. ඒ අංග කියන ඒවා අංගාටයි ඒගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ අංගාට. මොනවද ඒ අංග? දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. ternary වෙඩිම වඩනවා නිවන් දකින්නවා. හැබැයි ඒගොල්ලෝ නියන කියන නිවන කාමාවචරී මොපුරුපාවචරය. එච්චරයි වෙනස. ඒගොල්ලෝ කියන නිවන එහෙම එක. නමුත් ඒක ලබා ගන්න කොහොමද කියලා විතරාත්මක ඇහුවොත් මේ අංගාට වැඩල තමයි ලබන්නේ. දැන් ඔයගොල්ලන්ට මොකක් වගමනාවක් නෑ. අංගාට පාඩම් කරන විභාග පාසල තේමහනේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය අපි දන්නවා කියලා කියනවා. දන්නේ මොකට මතක්? මේක වඩන්න දන්නවද? අන්තර්ගතය දන්නවද? නෑ. මොකක්ද දන්නේ? කටපාඩමින් කියන්නෝ ලියන්න තේමහනේ. දැන් ඕක දැනගෙන ලියන්න හෝ කියන්න දැනගෙන අපි ආරෂ්ඨාංග මාර්ගය දන්නවා කියලා කියනවා. මේක වැරදි. දැන් මොකක්ද කියලා බලමු. මේ ඉගෙනලා කියන කතාව. එහෙනම් මේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අංගාට බෝධිසත්වයෝ උපදීන පෙර ඉන්දියාවේ සමහර කට්ටිය දැනගෙන හිටියා. මේ අංගාට දැනගෙන හිටියා. තේරුණානේ. ඔයගොල්ලෝ මේ අංගාට විභාග පාසලේ ඉගෙන ගත්තා. දැන් මම මේ දැනගෙන හිටියා කියන්නේ මේකේ
මොනවද මේකෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද මේ අංගාට කොහොමද මේවා හැදෙන්නේ වඩනවා කියන්නේ මොකද්ද ඒ ඔක්කොම දැනගෙන ඉති පිටසක් ඉඳලා තියෙනවා මුළු සමර්ථ සමාජය නෙමෙයි මේ ආධ්‍යාත්මික ගුරුවරු ගුරුකුල වල මේවා තියෙනවා තේරුම් එතකොට මේ මොකක්ද එනම් මේ දික්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි ඔය ටිකනේ තියෙන්නේ අංගාටි මේ අංගාටේ එතකොට අන්තර්ගතයේ බැලුවොත් මේ අංගාට කොහොමද අපිට හැදෙන්නේ මේ අංගාට ඇයි මෙච්චර අධ්‍යාත්ම ලෝකේ යමක් තියෙන්නේ මේ මේ අංගාටයි සංසාරයේ අතර තියෙන සම්බන්ධය මොකක්ද තේරෙන්නේ බ්‍රේමලු සංසාරේ මුක්තිය ගැන කියනවා බුදුහාමුදුරු කියන්නේ මුක්තිය නෙමෙයි කියන්නේ එච්චරයි වෙනස එතකොට මේ අංගාටම වඩලා ආනරකාරාම ඒගොල්ලෝ කියන විදිහට වඩාගෙන නිවන දැක්කා බුදුහාමුදුරු පෙන්නනවා බුදුහාමුදුරු හොයාගත්ත නිවන ලැබෙන්නේ මේ අංගාට වැඩලාමයි හැබැයි මේ විදිහට වැඩුවම ඒ අංගාටට විශේෂණයක් නමක් දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය කියන වචනේ දැම්මේ බුදුහාමුදුරුවෝ තේරුණානේ එතකොට අංගාට කියන එක බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙමෙයි එදා ලෝක සම්මතයේ තිබිච්ච එක මොකක්ද මේ අංගාට කියලා එහෙනම් මේගොල්ලෝ දැනගෙන අංගාට කියන්නේ ඇත්තටම අපි දකින්නේ අපිට ඇහැට පේනවා කියලා අපි දන්නවා මේ ගහක් පේනවා වැලක් පේනවා මිනිස්සෙක් පේනවා අහක පේනවා පොළොව පේනවා ඒ වගේ පේන්නේ ඒ වගේ කනට ශබ්ද ඇහෙනවා ඒක කපුටේගේ හඬක් බල්ලෙක්ගේ හඬක් මිනිස්සෙක්ගේ හඬක් ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව ඔය විදිහට අපිට වෙන් කරගන්න ඇහෙනේ දැන් ඔය විදිහට ගඳ සුවඳ දැනෙන එක දිවට රස දැනෙන එක කයට පොට්ටක් ස්පර්ශයක් දැනෙන එක මනසට මතක් වෙන එක මේ උපතේදී අරමුණක් තුළ තියෙන අන්තර්ගතයක් ගැනයි මේ කියන්නේ එනම් මේ එදා ඉඳලා ආධ්‍යාත්මික ලබාගත් ප්‍රතිඵලයක් තමයි ඒ මන භාවනා කරලා සමත භාවනා හරි දිනු කරලා ලබාගත් දෙයක් තමයි ඇහැට රූපයක් පේනකොට ඒ පෙනීම තුළ අන්තර්ගතය අන්තර්ගත කරුණු මතක් තියෙනවා. ඒ කරුණු මත තමයි දික්ඛි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි කියන්නේ. එහෙනම් ඇහැට පේන වෙලාවේ මේ කරුණු වලට තියෙනවා. කන්ද සද්දයක් ඇහෙනකොට මේ කරුණු වලට තියෙනවා. එතකොට දැන් මෙහෙම බැලුවම දැන් පටිඤ්ඤයෙන් ඕනම අරමුණක් එනකොට ඔය ටික තමයි වෙන්නේ. තේරුම් දැන් ඒක තේරුම තමයි ඔයගොල්ලෝ නිකන් හිතන්න බලන්නේ අර කටපාඩම් කරලා විභාග මාසෙ ඉන්න කරපු එක වෙනම කතාවක්නේ. ඒකට නෙමෙයි දැන් ලෑස්ති වෙන්නේ. ඊට වැඩි ධර්මයේ ප්‍රයෝජන ගන්න. දැන් ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් මේ කියන කතාව ඇත්තද කියලා බලන්න තමයි. දැන් දිට්ඨිය කියන්නේ පාලි වචනයක්. දිට්ඨිය මේවා අංගාටේ නම් කරලා තියෙන කරුණු ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න. එතන දිට්ඨිය කියන්නේ පාලි වචනය. ඔකට සිංහල තේරුම ගත්තොත් දැක්ම කියලා කියන්න පුළුවන්. දැක්ම. එහෙම නැත්නම් මේකට කියන ආකල්පය. ඒක හරි. මොනවා හරි දිට්ඨිය කියන්නේ දහින් දල භාවිත කරේ අලුත් දැක්ම. එතකොට සංකප්ප කියන්නේ ඔය පාලි වචනේ සංකප්ප. ඔය සංකල්පනා. තේරෙන්නේ ඔයගොල්ලන්ට තියෙන්නේ සංකල්පනා කියලා කියන. ඒ හිතේ ඇති වෙනවා මං කියන්නේ අපසර සංකල්පනා, කුසල සංකල්පනා කියලා වර්ග දෙකක් තියෙනවා කියන්නේ. එතකොට යන්නේ සංකල්පනා. ඒ සංකල්පනා වගේම මිනිසුන්ට තව දෙයක් වෙනවා මොනවා හරි දැක්කොත් මේ පහළේ නොසලකව අලුත් දැක්ම. ඒ අලුත් දැක්මෙහි නිඳ ඇති වෙනවා ඒකම දැක්මට අනුරූපව සංකල්පනා. තේරුණ? ඉතින් ඒ එක්කම යාට මිනිසෙකුට ඇහැට දැක්කත් ඇති මොනවා රූපය. ඊට පස්සේ කායික ක්‍රියාකාරීත්වයන් තුනක් පහළ වෙනවා. මොනවද? වාචා, කම්මන්තා, ඊට පස්සේ ඒ දැක්ම ඒ ඇහැට පෙනෙන්නේ දේ අනුව ඒ ඇතිවෙච්ච දික්තියට අනුව ඒ ඇති වෙන දැක්මට අනුව සංකල්පනා පහළ වුණා.
කායික ක්‍රියාව වාචික ක්‍රියාව නම් එතනින් බිහි වෙන්නේ නැතුව තමන්ගේ හැකියාවට වෙන දෙයක් නෙවෙයි මේක. මේක සමස්ත විශ්ව සාධාරණ දෙයක්. තමන්ගේ උගත් යමට වුණා තමන්ගේ පොහොසත් යමට වුණා මේව තමන් හදන්නේ. මේව හරකටක් බල්ලට පොදු වෙච්ච සාමාන්‍ය සිද්ධියද. ඒකටත් එහෙම මේවා තියෙනවා. හැබැයි වාචා නම් මන්ත වාචා නෑ. එච්චරයි වෙන්නේ. ඒක මිනිස්යාට ආවෙනික. දැන් කොහොම හරි ඒ තුන ඒ කියන කාරණා දැන් මම කියවනේ මෙතන කාරණා පහ. ඇහැට රූපයක් වෙනුනත් මේක ඇති වෙනවා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව. කනට සද්දයක් ඇහුණා ඒ විදිහටම ඇති වෙනවා. ඒ වගේම මානසික මොනවා හරි මතක් වුණා අලුත් දෙයක් මතක් වෙනවා කියන්නේ ওই අංග පහ ඇති වෙන්නේ. ඊට අමතරව මේ පහට අමතරව මේ ගුණෙම මේ දැකීම ඇහිම ඇහැට අරමුණක් හෝ කනට අරමුණක් මේ උපතින්ද්‍රියකට ඒක අරමුණක් ආව. තව ඊට අමතරව තව තුනක් ඇති වෙනවා. උස්සංහය වෙනස් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔක ඇත්තද කියලා බලන්න. උත්සාහය වෙනස් වෙනවා. එයා දැනට වර්තමානයේ භාවිතා කරපු උත්සාහය වෙනස් කරන්න පුළුවන්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අරමුණක් එන්න. අලුත් උත්සාහයක් බවට හැරෙන්නේ. ඒක මනුස්ස කමේ සංසාර දුර්භිය හැකියි. ඊළඟට සිතානමනාවේ වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ ඔකට පාලියෙන් කියනවා උත්සාහයට පාලියෙන් කියනවා වායාම. සිතානමනාවට සත්‍ය. සිතේ එකඟකමේ වෙනස්කම් වෙනවා. එක අරමුණක් එනකොට. එතකොට සිතේ එකඟකමයින්ද පාලියෙන් කියනවා සමාධි. එහෙනම් දැන් ඇහැට රූපයක් පේනකොට අංග 8ක් හැදිලා නැති වෙනවා. ඕක දැන ඕක බෝධිසත්වයන්ට ඉන්දියාවේ ඉන්න අධ්‍යාත්මික ගුරුවරු ඉගෙනුවා. මේක අපේ පිළිගැනීම. ඒක බුදුහාමුදුරුවෝ භාවිතා කරා නම් මහන්සියගේ ධර්මයේ පැහැදිලි කරා. තේරුම් මේක මොකද කාටත් තේරෙන්නේ. දැන් එහෙමනම් ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණක් එනකොට මේ අටක් ඇති වෙනවා. මේ අට සමහර ඒවා අපිට භාවිත නොකර හිටියේ. මේ ආවට. භාවිත නොකර ඉඳ පුළුවන් අංග මේ කරුණු තුනක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඇහැට මේ වෙනාගේ රූපයක් වෙනුවට මේ බණ ඇහුණාට බණ අහනහත් මේ බණ පදයක් ගානේ වචනයක් ගානේ මේ අංගට ඇති වෙනවා. නමුත් මේ අංගට ඒ ප්‍රකට නෑ ඔයගොල්ලන්ට වාචා කම්මන්ත ආදී. තේරුණා නේ? නමුත් බණ පදයක් ගානේ ඇහෙන වතාවක් ගානේ ඇහෙන පාවක් සැරයක් ගානේ ඔයගොල්ලන්ට අංග පහක් නම් අනිවාර්යෙන් ඇති වෙනවා. මොනවද ඒ පහ? අලුත් දෙයක් ඇහෙනකොට දීප්තියක් ඇති වෙනවා අලුත් ඒකට අනුරූප. ඒකට අනුව සංකල්පනා වෙනස් වෙනවා. ඒකට අනුව උත්සාහය වෙනස් වෙනවා. ඒකට අනුව සිතල්පනා වෙනස් වෙනවා. ඒකට අනුව සිතේ එකඟකම වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැන් ඔයගොල්ලන්ට මේ අලුත් දෙයක් ඇහුවට බණ අහන්න පුරුදු වෙලා සද්ධායෙන් ගෞරවයෙන් බණ අහනකොට අලුත් වචනයක් ඇහෙනකොට හැබැයි හරිනම් එන්න ඕනේ අලුත් දැක්මක් දික්කියක් ඇති වෙන්න ඕනේ අලුත් සංකල්පනා ඇති වෙන්න ඕනේ අලුත් වචනයක් කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්න ඕනේ ඒක භාවිතා කරන්නේ තේරුණනේ ඊළඟට දැන් ඕනම වචනයක් ඇහෙනකොට අපිට පුළුවන් හැකියාව කායික ක්‍රියා කරන්න පුළුවන් අලුතේ ඒවට කියන කම්මන්ත ආජී කම්මන්තා ජීවල දෙකම ගත්තොත් කායික ක්‍රියා කියන එකයි. එතකොට දැන් ඒක කරන්න පුළුවන් නමුත් ඒගොල්ලෝ සද්ධායෙන් ගෞරවයෙන් බණ අහන වෙනින්දා මොකද්ද තියෙන්නේ? අඩු ගන්න ඉරියව්වෙන් වෙනස් වෙන්නේවත් නැහැ. හැටි තරම් දුරට ඒක ඉරියව්වේ ඉන්නවත් බලන්න. තේරුණා? දැන් එහෙනම් මේ වෙලාවේ අපි වැඩ ගන්න නැති අංග කීයක් තියෙන්නේ? තුනයි. ඒ මොනවද? වාචා කම්මන්ත
ඔය වැඩ ගන්න නැතුව ඉන්න මිනිසයකට පුළුවන් උනේ දැන් නිකන් උදාහරණයක් විදියට මිනිසය වන හැම මිනිසයකටම මේ හැකියාව තියද දැන් කුංජිම ළමයි මොකවත් තේරෙන්නේ නැති ළමයි ඒත් මිනිසෙන් මේ පණවඩු හිටියනම් ඔය කියන හැකියාව තියෙනවා එයා මොනවා හරි යන කෑ ගහනවා කතා කරනවා උඩ පනිනවා නටනවා ඒ කියන්නේ මොනවද ඔය කම් කායික ක්‍රියා වාචික ක්‍රියා පවත්තන ඔයගොල්ලෝ පවත්තන්නේ තේරුණා නේද දැන් එහෙමනම් මෙතන මේ අංග අපින් අපිට අංග තුනක් රකින්න පුළුවන් ඒවා තියෙනවා ඔන්න මතකද රකින්න පුළුවන් අංග 8ක් තියෙනවා ඒ අංගෙන් අංග 8ෙන් රකින්න පුළුවන් අංග තුනක් තියෙනවා ඒ තුන මොනවද වාචාක මන්තවදී ඒක රකින්න බැරි නම් අංග දික්තිය රකින්න බෑ දික්තියෙන් දැක්ම රකින්න බෑ කාට ඒක එහෙමම මොනදී දැක්කත් එනවා පහල වෙනවා අනුනම් පහල වෙනවා මකට උනම් පහල වෙනවා Tamanට රකින්න පාලනය කරන්න බෑ තේරුණාද කවදාවත් බෑ එහෙම කෙනෙකුට බෑ එතකොට සංකල්පනා රකින්න බෑ උත්සාහය රකින්න බෑ සිංකල්පනාව රකින්න බෑ ඉගාට සිතේ ඒකාගම වන සමාධිය රකින්න බෑ රකින්න බැරි අංග තියෙනවා පහ රකින්න පුළුවන් අංග තුනයි ආන්නේ තුන විතරයි ඔයගොල්ලන්ට රකින්න පුළුවන් උන දැනට දැන් රකින්න පුළුවන් රකින්න පුළුවන් කියන්නේ ඒ සාලි වචනේ තමයි සීලය තේමන එනම් මේ අංග අටේ අංග තුන සීලෙන්දයි තියෙන්නේ. සීලෙන් යා රකින්න පුළුවන්. දැන් ඒකව රකින්නේ නැතුව කොහොමද නිවන්ද? ඒකව රකින්න පුරුදුුනේ නැත්නම් නිවන ලබන්න පුළුවන් කියලා කියන්නේ නැහැ මිතුම. තේරුණා නේද? දැන් සීලය කියන පාලි වචනේ දේම සිංහලෙන් ගත්තම රකින්න පුළුවන් කියන්නේ. දැන් මේ අංග අටේ තියෙන රකින්න පුළුවන් කොටස් තියෙන තුනයි. අනික රකින්න බෑ. එනම් සීල ශික්ෂාවට සීල පුරුදු කිරීමට බලපාන අංග තුන තමයි වාචා අම්මන්ත ආජීව. දැන් පාඩම් කරගෙන විභාගෙට ලබුණා. ආර්ය අෂ්ටාංග මාර්ගය නම් කරන් ඉගෙන ගත්තා කටපාඩම් කරා ලියුවා වේලියට. ඒක සීල සමාධි ප්‍රඥාවට වෙන් කරොත් විභාග කොමසාරින් වැඩි ලබුද? නම් කරාට ලබුණු දෙක නම් සීල සමාධි ප්‍රඥාවට වෙන් කරොත් ලහුණු පහක් පිළිගන්නේ. දැන් උන්වකට නම් කුරුදුනා. දෙකෙන් එහින් අරගෙන නම් කරා එමින් මොන්න කටපාඩම් කරගෙන යනවා. අර වාචා සම්මන්ත ආදී වේ ඉස්සරහ සංගල වරණක් දාලා ඒක ඉස්සරහ ලියන්න සීල. එතකොට කොමසාරින් ඉස්සලා ලබමු දෙනවා. ඊයෝ එකක් පාසෙ. නම් බුදුහාමුදුරුවෝ පෙන්වන යන්න කොමසාරිත් ලැබිලත් නැහැ ලියපු එකක් ලැබිලත් නැහැ. තේරුණා? ඔබ තමයි ඇත්ත කතාව. දැන් මොකක්ද මොකක්ද කිලවත් දන්නේ නැන්නේ. එහෙමනම් දැන් ඔන්න බලන්න මෙතන තියෙන වෙනස. දැන් බැලුවම මේ අංග වල තව තියෙනවා වඩන්න පුළුවන් අංග තුන වඩනවා කියන අර්ථය දැනගන්න ඕන වඩනවා දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයත් වඩනවා මේ වඩන්නනේ කියන්නේ ඒ රකින්න පුළුවන් අංග තුනයි වඩන්න පුළුවන් අංග තුනයි අවසාන අංග තුන වඩන්න පුළුවන් මොනවද වායාම සති සමාධි ඒවා තුනලින් ගත උත්සාහය සීකල්පනාව සිතේ එකඟකම මේ තුන වඩන්න පුළුවන් වඩනවා කියන එකේ අර්ථය එතෙන්දී වඩන්න පුළුවන් කියන එකේ අර්ථය මොකක්ද සීලයේ කියන අර්ථය නම් රකින්න පුළුවන් භාවිතා කර හිටියේ අපි තේරුණේ වාචා කම්මන්තා ජීව භාවිතා කර හිටියේ වායාම සති සමාධිය භාවිතා කර ඉන්න බෑ ඒ කියන්නේ සීලයට ආදී නෑ රකින්න පුළුවන් ඒවා නෙමෙයි වඩන්න පුළුවන් මේ වගේ. වඩනු කියන්නේ කී අර්ථය? දැන් මෙන්න මේකයි මේ විදිහට තේරුම් ගන්න.
දැන් ඇහැට මොකක් හරි පේනවා පිට. පේන කොට මේ අංගාටක් අලුතෙන් හැදෙනවා. මොනවාද? දික්ටි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි. තේරුණානේ? ඊගාට ඒ පේනදී අහක් වෙලා ඇහෙන් වෙන දෙයක් පේනවා. නැත්නම් කණෙන් වෙන ශබ්දයක් ඇහෙනවා. මනසට වෙන දෙයක් මතක් වෙනවා. එතකොට වර්තමානයේ ඇහැට පෙනුන දෙයින් ඇති වෙනවා අංගාට. මොනවද? දික්ක සංකප්ප, ආචාර කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි. ඒකේ උත්සාහය කියන්නේ එකක් නේ. වායම් හයෙනි අංගෙන්නේ. එතකොට ඇහැට පේන වෙලාවේ ඇතිවෙච්ච උත්සාහය ඊගා අරමුණේ ඒකට සමාන උත්සාහයක් තබා ගන්න හැකියාව තියෙනවා. තේරුණා? එහෙනම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන ඕනම අරමුණක පොදු උත්සාහයක් පවත්ව ගන්න හැකියාව තියෙනවා. පොදු සිහි කල්පනාවක් පවත්වන්න හැකියාව තියෙනවා පුරුදු කරොත්. තේරුණා? පොදු එකඟතාවයක් ඇති වෙන්නේ සිත් පරම්පරාවේම එක සමාධි ගුණය සමාන වෙන්න පුරුදු කරගන්න පුළුවන්. එහෙනම් මෙහෙම පොදු භාවය ලැබෙන ලැබෙන ආරමුණට උත්සාහයේ සීකල්පනාව එකඟව සමාන වෙන්න හදා ගන්න පුළුවන් හින්දා ඒ වගේව කරන්න බෑ වාචා කම්මතා ජීවිතේ. ඒ වගේව කරන්න බෑ දික්කින් හා සංකල්පනා වලට. ternary නමුත් උත්සාහයට සමාන අවයන් තියාගෙන යන්න පුළුවන්. සමාන උත්සාහ දෙන්න පුළුවන්. ඇහැට පේන කොට කනට ඇහෙන කොට. තේරුණාද? ඒ උත්සාහය වෙනස් නොකර මොනවායි මතක් වෙනකොටත් ඒ උත්සාහය තියාගෙන ඉන්න පුළුවන්. එහෙනම් මේ අංග වලින් එක දිගට සෑම ආරම්භණකින්ම පහළ වෙන අංග වල සමාන ආගයක් විදිහට සමානතාවයක් විදිහට පවත්වන්න පුළුවන් අංග තුනක් තියෙනවා. ඒවා වඩන්න පුළුවන් අංග කියලා ධර්මීය. තේරුණානේ? මොනවද වඩන්න පුළුවන් අංග? වායාම, සති, සමාධි. ආරියතන මාර්ගයේ අවසාන අංග තුන. වඩන්නේ වැඩිමෙන් ලැබෙන ගුණයට පාලියෙන් කියනවා සමාධිය. තේරුණා? අවසාන අංගියත් එහෙමනේ සමාධිය. එකඟතාවය. එකඟතාවය වඩන්න පුළුවන්. සීලය රකින්න පුළුවන්. එතකොට උත්සාහයේ එකඟතාවය වඩන්න පුළුවන්. සිහි කල්පනාවේ එකඟතාවය වඩන්න පුළුවන්. ඒ වගේම සිතේ එකඟතාවය වඩන්න පුළුවන්. එතකොට වඩන්න පුළුවන් කමට පාලියෙන් කියන සමාධි. ඔබනු දන්නේ සමාධි වෙනවයි ඔයගලන්ට නිින්ද ගිහිල්ලා හීන වෙන එක. භාවනාවට වාඩි වෙලා බුදු රැස් පේන එක. ඒ ආරක්ෂණ මාර්ගයේ අංග පාඩම් කරේනකොට ඉමහල පාස්ය. ඒකේ කාමම කියන්න ඕනේ මේ. ඒ ධර්මයේ ප්‍රයෝජන ගන්න නෙමෙයි. දැන් මොන වගේ අකරතැබ්බ වලට මේ ඇයිපත් වෙන. ඇයි මේව දන්නේ නැද? දැන් එන්න මම කර්ම හයක් කිව්වා දැන්. අංග 8යි 6ක් කිව්වා. මොනවද? රකින්න පුළුවන් අංග 3යි. වඩන්න පුළුවන් අංග 3යි. වඩනවා කියන්නේ අර්ථය දැන් පැහැදිලි කරන්න. මේක ටිකක් අමාරුයි. වඩනවා කියන්නේ එකේ ආරමුණේ ඒ ගුණය සමානව තියාගන්නවා. උත්සාහයෙන් තියාගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලන්ගේ ඒ ගතිය දන්නේ නැති වුණාට දැන් සිදුවෙන. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ගේ එහෙම එකක් තියෙනවා. දැන් වන මේ දේශනාවට වාඩි වෙනකොට මොන වාඩින්නේ මොන අභිලාෂයෙන්ද? මොනින් බණ අහනවා? ගෞරවයෙන් බණ අහනවා කියන උත්සාහය. ඒක දැන් ඔය තියාගෙන ඉන්න උත්සාහ කරනවා නේද? දැන් මනවලදී අලුත් දේවල් ඇහෙනවා. අලුත් දේවල් ඇහුණාට අලුත් දික්ටි සංකප්පාදී මේ අංගකට වෙනස් වෙනවා. තේරුණානේ? ඒ විතරක්ද? ඔයගොල්ලන්ට ඒ අතරතුර නොයෙක් ඒවා මතක් වෙනවා. ඒ මතක් වෙන ගානේ මේ අංගකට වෙනස් වෙනවා. නමුත් ඔයගොල්ලෝ දක්ෂ වෙලා තියෙනවා, පුරුදු වෙලා තියෙනවා. වෙනස් වුණාට උත්සාහය අත්හැරලා නේ. තේරුණානේ?
උත්සාහය බලන්න. සම්මානයි නේද? සීකල්පන දැන් වෙන සද්ද වුණාට වෙන කකුල රිදුනට ඒක නොසලකා හරිනවා. ඒක සීකල්පනව හදලා තින්නේ මොකද? බන ඇහිමිට යන්න වඩනවා කියන එකේ අර්ථයයි. ඉඟාට එකම කම සිතු ඒ මන වෙනුවෙන් එදිට දැන් ඔන්න ඔහම ඔය අංගාටේ වඩන්න පුළුවන් අංග තුනක් තියෙනවා. ඒවට තමයි ධර්මයේ සමාධි කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් සමාධි ශික්ෂාව, සීල ශික්ෂාවට අයිති අංග තුනයි, ඒව රකින්න පුළුවන් අංග තුනයි කියන එක. එතකොට එක හා සමානව දිගින් දිගට පවත්වා ගන්න යන එකට කියනවා සමාධි ස්වરૂපය. ඒකට තියෙනවා අංග තුනක්. ඒව තමයි වායාම, සති, සමාධි. තව ওই දෙකටම අඩංගු නැති අංග දෙකක් විතරයි. මොනවද? දික්ඛි සංකප්ප. දික්ඛි සංකප්ප. දික්ඛි කියන්නේ දැක්ම. සංකප්ප කියන්නේ සංකල්පන. සිතුවිලි. දැන් මේ අංග දෙක වඩන්නත් බෑ, රකින්නත් බෑ. දැන් මේ දෙක වඩන්නත් බෑ, රකින්නත් බැරි දේවල්. මේකට කරන්න පුළුවන් දේ අවබෝධ කර ගැනීම පමණයි. තේරුණාද? දැන් අවබෝධය කරන දෙයට අවබෝධයට පාලියෙන් කියනවා ප්‍රඥා. එහෙනම් දැන් කොහොමද වෙන්නේ? අවබෝධ කරන්න පුළුවන් අංග දෙකක් තියෙනවා. ඒක දික්ඛි සංකප්ප. ඒ වගේම රකින්න පුළුවන් අංග තුනක් තියෙනවා. වාචා, කම්මන්ත, අදී. ඒ වගේම වඩන්න පුළුවන් අංග තුනක් මේ කොටස් තුනේ. එතකොට ප්‍රඥා, සීල, සමාධි කියලා මේ අංගාට තුන වර්ග තුනකට බෙදෙනවා. කණ්ඩාය කාණ්ඩ තුනකට බෙදෙනවා. ඒ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් අංග තුනයි, දෙකයි, වඩන්න රකින්න පුළුවන් අංග තුනයි, වඩන්න පුළුවන් අංග ඔකට අවබෝධ කරගන්න එක ප්‍රඥා කියලා පාලියෙන් කියන්නේ. රකින්න පුළුවන් කියන අර්ථයේ සීලය කියනවා. එතකොට වඩන අර්ථයට සමාධි කියනවා. ඕක දැනගෙන ඉඳාගෙන ඉන්නේ. නිවි මිනිහට ලකුණු දුන්නේ ගුරුවරයා ඕක දැනගෙනද? දැන් ඔය බොරුව නේද ධර්මයට අපිට? ඔය බොරුව කරන නිවන් දකීද කවුරුද? ඇයි මේ අංගට වඩලා තමයි නිවන් දකී? දැන් මොනතන අපි ඉර වෙලා මුලාවකටපත් වෙනවා. එතකොට විකාර කරනවා. මල් පූජ කරපුවාම මේ ආංගාට වැඩෙනවා. දන් දීපුවාම මේක වැඩෙනවා. සීල් දැක්කම විතරක් වැඩෙනවා. ඔන්නෝම මනස් ගාත තමයි හිතේ. එහෙම වැඩෙන්නේ නැහැ මේවා ඔක්කොම. දැන් ඊගාට බලන්න ඕනේ තව ගැඹුරු කාරණා. දැන් මම කියවනේ භාවනාවකින් කරන්නේ මොකක්ද? නේද? භාවනාවකින් මේ කතාවේ ඉන්නේ අපි වඩිනවා කියන්නේ දැන් කි මම ඉසෙල්ලගෙනනේ භාවනාවෙන් කරන කෘත්‍ය වැඩිමක් කියලා කිව්වා. කරන දේ මොකද්ද? වඩලා මොකද්ද ගන්න ප්‍රතිඵල? භාවනා කරන කෙනාගේ අකුසල සංකල්පනා යටපත් වෙන්නේ මේ කියන එක නේද කිව්වේ? ඈ එතකොට එහෙමනම් අකුසල සංකල්පනා අවිඥා ව්‍යාපාද. දැන් ආරස්ථාංග මාර්ගයේ දෙවෙනි අංගයේ සංකප්ප. එහෙනම් අවිඥා ව්‍යාපාද අන්තර්ගත වෙන්නේ මේ අකුසල දෙක අන්තර්ගත කරනවා නම් මේ අංගකින් කොයි අංගයටදයි? දික්කියටදයි නෑ. වාචාවලටයි තියෙන්නේ අයිති සංකප්ප වල. එහෙනම් ඔයගොල්ලන්ට මුල්ම දවසේ මම කියන්නවා බුදුහාමුදුරුව පෙන්නනවා එක ක්‍රමයකට අකුසල 10යි. අකුසල 10යි. අකුසල 10 කායික අකුසල 3යි, වාචික අකුසල 4යි, ඒ වගේම සංකල්පීය අකුසල 2යි, නිත්‍යගත අකුසලයි. මොනවාම අකුසල 10 වර්ගී වෙන් කරා.
Neng agol mau nikah mau ya katapulan anggaran ku arah tangga marni anggaran itu ayam matap kerja. Pilihan itu hiting hadagan. Menurut dipti, sangkap, waja, kamante, ajiwa, wayam, sati, samah. Tepan ini pasti oke. Oye wayam, sati, samah di kini awasan anggaran tuh. Neng wadah ngeklu anggaran ini. एक गैन है एक अट किसी में अकुशलियाँ को किसी में अकुशलियाँ अंतर्गत नहीं इन्हन अकुशल दहयाक तीनों आगे में दार्मी एक दिनों अकुशल दहय तेरों में एक अकुशल दहयाक तेरे को टेम नहीं निकाम मुझे काय का अकुशल तुमने नाम काय का अकुशल तुम्हारे वार्षिक अकुशल हाथरा नाम वार्षिक अकुशल हाथरा संकल्पीय अकुशल देखा नाम ओ සංකල්පීය කුසල දෙකයි. තේරුම් ගන්න. දැන් සංකල්පීය අකුසල දෙක අවිජ්ජා දෝමනස කියලා කිව්වොත් අවිජ්ජා ව්‍යාපාද කියලා කියනවා. ඒකේ කුසල පාක්ෂිකදී අනවිජ්ජා ව්‍යාපාද. තේරුම් ගන්න. දැන් ඔය මුල් අංග පහය තුල අන්තර්ගතයේ තමයි ඔය බුදුහාඳුරු දේශනා නැතුව මේ ආරස්තන මාගේ අංගයි මේ කුසල අකුසල කියන්නේ දෙකක් නෙමෙයි එකක්. එම්හී ඒක මේ විදිහට විස්තර කරගත්තා. මම කියවනේ දැන් අර අංගටි පිළිහෙට ලියන්න දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව අනිත් තුන ගන්න එපා කියලා කියවනේ. දැන් ඕකේ දිට්ටි කියන්නේ දිට්ඨිය තුල අන්තර්ගත අකුසලයේ මිත්‍යා දෘෂ්ටියයි. ඒ කියන්නේ 10 වෙනි අකුසලයේ. තේරුණානේ? දිට්ඨිය අගත දිට්ඨිය තුල අන්තර්ගත වෙන්න පුළුවන් කුසලයේ එතකොට කම්මස්සගත සම්මා දිට්ඨියයි. එහෙනම් පළවෙනියන්ගේ දෙආකාරයකට මනසිකුත් ලැබෙන්න පුළුවන්. එක්ක මිත්‍යා දෘෂ්ටිය ස්වරූපයෙන් එක්ක සම්මා දිට්ඨිය ස්වරූපයෙන්. තේරුණානේ? එහෙනම් දිට්ඨිය හැදිලා තියෙන්නේ දහවෙනි අකුසලයෙන් හෝ දහවෙනි කුසලයෙන් වෙන ක්‍රමයකට ගොල්ලන්ගේ දික්කියට තියෙන්න බෑ නෑ ඒක කියන ගන්නේ මේ කියන්නේ රටය දික්කිය කියන කතාව වෙන කතාවක් නෑ මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටියයි දැන් සත්‍ය දික්කිය මිත්‍යා දෘෂ්ටියත් සම්මා දික්කිය නෑ සම්මා දික්කිය තුල රටයයි එකෙන්නේ ওই දික්ක දෙකම දැන් එහෙම නම් හරියට සක්කායි දික්කේ නෑ නේද ඔයගොල්ලෝ මල් පූජා කරන. බණහන වෙලා සක්කායි දික්කේ නෑ සම්මා දික්කේ නෙවි. එහෙමනේ. එහෙනම් මේ දික්ක කියන්නේ ඒවත් අර විභාග පහසු මේ ක්‍රමයට තමයි අපිට තේරෙන්නේ. ඒවයි වෙන්නම ඉගෙන ගන්න. එහෙමනේ. දැන් දස අකුසලයේ තියෙද සක්කායි දික්කේ කියන කතාවක් වචනේ දස කුසලයේ තියෙන සක්කාය දිට්ඨිය කියලා වචනයක් තියෙන්නේ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය කියනවා 10 වෙනි අකුසලය. සම්මා දිට්ඨිය කියන්නේ මෙතන කම්මස්සගත සම්මා දිට්ඨිය නිසා ප්‍රෝගෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි. ඒක ඕනම මනසයකට උප්පත්තියෙන් ලැබෙන එකක්. ඒක 10 වෙනි කුසලය. එහෙනම් පළවෙනි අංගය උපපතිගත මනුස්සයෙකුට දෙආකාරයකින් ලැබෙන්න පුළුවන්. එක්ක මිත්‍යා දෘෂ්ටිය හරහා නැත්නම් ආන්නේ දෙකටම කියනවා දික්ටි කියන අංගය. දික්ටි කියන අංගය නම් දෙවදෑරුව. කුසල් ප්‍රාප්තිකෝ සම්මා දිට්ඨිය වෙනවා. අකුසල් ප්‍රාප්තිකෝ මිත්‍යා දෘෂ්ටිය. එතකොට සංකල්පනා ගන්නවා. ඒකත් දෙවදෑරුව. ඒ දෙවදෑරුව වෙන්නේ කොහොමද? ඇලීම් සහගත සංකල්පනන්ට අවිද්‍යා සංකල්පනා ව්‍යාපාද සංකල්පනා අකුසල් පාක්ෂිකව ඒ කියන්නේ කුසල් පාක්ෂිකව අනවිද්‍යා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා තේරුණාද? එහෙනම් දෙවෙනි අංගය තුල අන්තර්ගත තියෙනවා කුසල් පාක්ෂික ධර්මතා දෙකක් එහෙම නැත්නම් අකුසල් පාක්ෂික ධර්මතා දෙකක්. දැන් ඊගාවට තුන්වෙනි අංගය ගත්තොත් වාචා දැන් ඒකට උදේ අන්තර්ගත වෙනවා
අකුසල් පාක්ෂිකව අකුසල් හතර. එයා තමයි වාචික අකුසල් අනුසවාදා මිසුන වාචා පරසවාචා සම්පොක්කල. කුසල් පාක්ෂික වන ඒ කියන්නේ තොර වෙච්ච වචන ඒ කියන්නේ සම්මා වාචා. දෙර්මන් දැන් අකුසල් නැති දෙන සම්මා කියන එකකින් හඳුන්වනවා. අකුසල් තියෙන තැන මිත්‍යා කියන එකකින් හඳුන්වනවා. දැන් එහෙමනම් සම්මාත ආජීව දෙකේ මොනවද අන්තර්ගත වෙන්න පුළුවන්? දැන් අකුසල් 10ක් තියෙනවා. 10ෙන් දැන් කීයක් මම අර මුල් දෙක තුනට දැම්මා. අකුසල් 10ෙන් දීප්තිය 10 වෙනි අකුසලයේ ගියා පළවෙනි අංගයට. 8යි 9යි ගියා දෙවෙනි අංගයට. අවිද්‍යාව විපාක කියන එක. ඊළඟට 4ක් ගියා තව තුන්වෙනි අංගයට. එතකොට 4යි 3යි 7යි. තව කීයද ඉතුරු? 3යි. ඒ කායික අකුසල් 3. තේමන කායික අකුසල් 3 නම් සම්මන්ත විදිහටත් අපිට මනුෂ්‍යයෙක් විදිහට හැදෙන්න පුළුවන්. ආජීව විදිහට හැදෙන්න. තේමන ආජීව කියන්නේ දිවි පැවැත්මට කරන කායික ක්‍රියාපමණයි. දිවි පැවැත්ම අම්මන්ට කියන්නේ දීගණත්ම විතර නෙවෙයි ඕන දෙයකට කරන්න පුළුවන්. ඒකමයි. එතකොට දැන් අම්මන්ට විදිහට කායික අපසල් තුනෙන් ඉන්න පුළුවන් අපිට ආජීව විදිහටත් ඉන්න පුළුවන්. දැන් බලන්න එහෙනම් ඔය අංග 8 අංග 5ක අකුසලයේ තියෙනවා. ඒ පහේම ඕන නම් කුසලිය හට ගන්නත් පුළුවන්. ඒකමයි. දැන් මොන ඕකර ගන්න කෙනෙකුට පුළුවන් බුදුහාමුදුරුව වඩන්න කියන්නේ මොකක්ද කියන අර්ථය. මේ ධර්මයේ වඩනවා කියන්නේ අකුසලයේ ඉවත් කිරීමට කියන නම. එන ආරියස්ථාංග මාර්ගයේ වඩනවා කියන්නේ මොකක්ද? ආරියස්ථාංග මාර්ගයේ අංග 5ක අකුසලයේ අන්තර්ගතයි අකුසල 10යි. කොටස් අන්තර්ගතයි. ඒ කොටසේ අකුසලයේ ඉවත් කරන පිළිවෙලක් තියෙන ඒ පිළිවෙල ආරස්තන මාර්ගයේ වැඩිමයි. නෑ ඒක නෙමෙයි වැඩිම කියන්නේ අකුසලයේ ඉවත් කරපුවාම තියෙන ගුණය. එම්මනේ නෑ වැඩි කියන අංගයක් කියන්නේ අකුසලයේ නැති තැන තියෙන අංගය. දැන් උදාහරණයක් විදිහට ඔන්න දැන් අකුසලයේ නැති තැනක තියෙන අංගය නම් කරනවා විශේෂණ පදයකින් සම්මා කියන වචනේ. එතකොට අපි දික්කිය නම් දික්කිය තුළ අකුසලයක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තියෙනකොට මොකද්ද? නිත්‍ය දෘෂ්ටිය. 10 වෙනි අකුසලය. 10 වෙනි අකුසලය නැත්නම් දික්කිය තුළ තියෙන්නේ සම්මා දික්කිය. තේනවනේ? අන්න වැඩික්කේ සම්මා. එබුන් හැබැයි දික්කියේ ස්වරූප දෙකක් තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය සංසාරයෙන් හදන සම්මා දිට්ඨිය කියලා දෙකයි. ඒකට කියනවා අම්මස්සගත සම්මා දිට්ඨිය. දැන් අපි හිතමු සංකප්ප වැඩුණා නම් මොකද වෙන්නේ? වැඩිච්ච සංකප්ප තියෙනවා කියන්නේ සම්මා කම්මන්ත. කම්මන්තනේ වාගේ කියන්නේ. එතකොට වැඩුණාම සම්මා කම්මන්ත වෙනවා. සම්මා කම්මන්ත වෙන්නම නම් තියෙන්නේ බෑ සම්මන්ත සංකල්පනාවල අකුසල් දෙක. අවිඥා දෝමනස නැති සංකල්පනාවක් හටගත්තෝ වැඩි කී සංකප්ප. එහෙමනම් ඒ වගේ වාචා වැඩුණා කියනකොට සම්මා වාචා. සම වාචා වෙන්න මොනවද නැත්තේ? සම වාචා නොඉන්නේ වචනය මුසාවාදා පිටුනා වාචා පරුසා වාචා නම් බකලාපාගෙන හතරෙන් තොර නාම ඒ වචනය සම්මා වාචා. එමුනි එන කායික ක්‍රියාවලින් කායික අකුසල් වලින් තොර වෙති ඕනම කායික ක්‍රියාවක් සම්මා ආජීවයක් හෝ සම්මා කම්මන්තයක්. එමුනි දැන් ඕකෙන් ඔයගොල්ලන්ට ඔය ටික ඉගෙන ගන්නම්. මේ බණහන වෙලාවේදී තමන්ට සම්පූර්ණයෙන් වැඩිච්ච අංග ගේයක් තියද කියලා අනුන්ගෙන් අහන්නනේ. අත්‍යන්ත එක තමන්ට තේරෙන වැඩිච්ච අංග කීයක් තියද?
අපි පඬිතුන් මම වියදුනේ බැන්නේ හැටි මෙහෙමයි පඬිත කමට හරස් වෙනවා නේද අර කටපාඩම් කරලා විභාග පාස් කරපුවා එහෙම අහේව ආපු ඉස්සර මිනිස්සු මේ ප්‍රශ්න දෙවිලා නැහැ ඒකයි මේ මේවා ලේ කියලා ධර්මයේ ප්‍රයෝජන ගන්නවා දැන් ඔයගොල්ලන්ට වැඩි කියංග කීයක් තියෙනවා පහ පහක් නැහැ තුන ඒ තුනත් ආරක්ෂා වෙන්නේ බණ ඉවර වෙනකන් විතරයි ඒකට මම මොනවා සහතික දෙන්නේ දැන් හිතාගෙන ඉන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා දැන් සෝවාන් නෙවෙයි අනාගාමී වෙනා කියලා බලක් හිතා. ඒක වැඩිලා නේ දැන් මේ මාර්ගඵල ලැබෙන්නේ. නම් නැහැට වැඩිලා නම් තියෙන්නේ තුනයි ඒකත් ඉවරයි බණ ඉවරුණා. එහෙනම් හිතා ගන්න පුළුවන් මොකද්ද වැඩිලා තියෙන්නේ. වැඩිලා තියෙන්නේ වාචා සම්මන්තා වාචා වැඩිම ඔයගොල්ලන්ට කතා කර ඉන්නේ ඉඳයි නැතු මේ ඒකට ඉඩ දෙන්න ඒකවත් ඒකේ බණේ ඉවරුනහම නැති වෙනවා කියන්නේ හැබැයි කම්මන්තා ජීව වැඩිලා ඒක බණහන් ඉඳ වැඩිත් ඒ ගන්නනේ සීල්පද රකින් ඉඳ වැඩිනේ එහෙනම් ඇත්තටම බණහන් ඉඳ නෙමෙයි අපිට වාචා කම්මන්තා ජීව වැඩින්නේ කමින සීහේ තෙම්නේ ඒ රකින්න පුළුවන් අංග තුනනේ මේ. ඒකේ අකුසලිය රැක්කොත් වෙන්නේ මොකද්ද? ඒ අංග තුන වැඩිනවා. දැන් ඔයගොල්ලන්ට මුල්ම දවසේ මම කියා දුන්නා නේද? බුදුහාමුදුරන්ගේ උපදේශ මොකද්ද? සම්බ පපස්සා කරනවා. සියලු පව් දුරු කරගන්න. සියලු පව් කියන්නේ මේ වාචා කම්මන්ත ආජීව වල තියෙන අකුසල හත. තේරුණේ සංකල්පනාවල තියෙන අකුසලයේ පව කියලා කියන්නේ නැහැ ධර්ම. එහෙනම් සබ්බපාපස අකරණන් කියන්නේ ආරස්සම් මාර්ගය අංග ඒ ගුණේ තියෙන වෙලාවක ආරස්සම් මාර්ගයේ අංග 100ක් වැඩිලා දෙයක්. වාචා කම්මන්තා ජීව අංග තුනක් වැඩිලා. සීල ශික්ෂාව තියෙනවා. දැන් වැඩිච්ච නැති අංග 100ක් තියෙනවා. පහක් තියෙනවා. තේරුණේ ඒ පහේ පහට අයිති දීතිය වැඩිලා නැහැ. ඒ කියන්නේ දීප්තිය තුන මිත්‍යා දෘෂ්ටියයි අමතකත සම්මා දීප්තියයි කියන එක දෝලණය වෙනවා. ඒකින් ඉඳ වැඩි වෙනවා. වැඩිපුර ඇති වෙන්න පුළුවන් බණහනේ ඉඳ සද්ධාව ගෞරවයේ ඉඳ සම්මා දීප්තිය. නමුත් අතරින් පතර මිත්‍යා දෘෂ්ටිය එනවා ඉඳ වැඩි නැහැ. දැන් එහෙමනම් ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙන තැනක ඇති වෙන සංකල්පනා මිත්‍යා සංකල්පන. ඒ කියන්නේ අවිද්‍යාව දුන්නා. ඒක වැටිලක් නැහැ. උත්සාහය වැඩිලා මායාවේ වැඩිලා නැහැ දැන් සතිය වැඩිලා නැහැ සමාධිය වැඩිලා නැහැ නමුත් ඔයගොල්ලන්ට මේ කායික කුසල වාචික කුසල නොකර ඉන්නේ උත්සාහයක උදව් වෙන්නේ නැහැ ඉබේද වෙන්නේ ඔයගොල්ලන්ගේ උත්සාහවන්ත කමයි උත්සාහවන්ත කමයි නැත්නම් ඔය සීපද කායික කුසල වාචික කුසල කරනවා කියන්නේ එන අද දවසේ ඔය ශික්ෂාපද ආරක්ෂා කරගන්න උත්සාහයක් අපි දෙවුවා. ඒකමනේ ඒ උත්සාහය ඔයගලන්ට සම්මා වායාමයේ කියලා ධර්මයේ කියන්නේ. ඒකමනේ එතකොට බුදුහාමුදුරෝ හිල් රකින්න ගන්න උත්සාහයේ සම්මා වායාමයේ කියන්නේ වැඩි උත්සාහයකට සම කරන්නේ. ආමිත පින්කමක් කරන උත්සාහයේ වැඩිච්ච උත්සාහයකට සම කරන්නේ වැඩිච්ච උත්සාහයකට සම කරන්නේ බුදුහාමුදුරුවෝ සංකල්පනාවල අකුසලීය යටපත් කර උත්සාහයකට පමණ ඒක තමයි දෙන්නේ එහෙමනේ එනින්ද දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ වැඩිච්ච නැති අංග පහක් තියෙනවා වතුර යනවත් දන්නේ
කියන්නේ ඒව ඇහෙනවද? දැන් අපි මේක දේශනාව අවසන් කරන කාල වේලාව තැන්න තියෙන්නේ ඒ උනාත් මූලිකව මේ ටිකේ යම් කිසි දෙයක් දැනගෙන යන්න ඕනවා නැත්තම් පැටලෙයි. ඕක ගැන කල්පනා කරන්නේ නෙවෙයි නැති අර විභාග වලට පාඩම් කරපු ඒවැ විපාකත් නිදින්නේ. එම්ම අපි දන්නවා කියන්නේ පටන් ගන්න. එතකොට දැන් මාගෙට දැනගත්තොත් තව පහ. දැන් එකක් පැහැදිලිව මම කියනවා මේ වෙලාවේ වැඩි කියංග කීයක් තියද? තුනයි. ඒක පැහැදිලිද දැන්? ඒක වැඩින්නේ බණහනේ ඉඳලා දිල් දැකගෙන ඉඳලා. ආ එහෙනම් ඊතර ගිහිල්ලත් ඔක බණ යන්න ඇති වුණත් ඔයක වඩාගෙන හිටියන්නේ. එහෙම ගියයි. ඉතින් ඊට පස්සේ වැඩි කි නැති ආඟ දැන් පහක් තියෙනවානේ. ඔය පහනේ දැන් දික්කි වැඩිලා නැහැ. සංකප්ප වැඩිලා නැහැ. වායාම වැඩිලා නැහැ. සති වැඩිලා නැහැ. සමාධි වැඩිලා නැහැ. මේකෙන් දැන් ඊගාවට වැඩි කි නැති ආඟ පහෙන් මුලින්ම වඩා ගන්න බුදුහාමුදුරුව මාර්ගය එන්න කියන්නේ මොන ආඟයටද? දන්නේ අරුසක් ආඟ පහක් තියෙනවා. දැන් වැඩි කි නැති. මනංගේ වැඩි ඥාන තුනක් තියෙනවා වාචා කම්මන්ත ආදී වැඩි කි නැති අංග තියෙනවා පහ. ඔය පහෙන් කොයි අංගයේද ඊගාවට හතරවෙනි අංගයේද අපි වඩා ගන්න උත්සාහ ගන්න ඕනේ? ඈ වීර්යයේ අංගයන්නේ ඒ වායාම කියන්නේ උත්සාහය දැන් ඔන්න අතරමං ඉන්න දැන් ඒ අතරමං ඉන්නේ ඔයගොල්ලන්ගේ විභාගේ කොන්සාලි ලකුණු දුන්න සම්මා වායමයේට උදාහරණ කියන්නේ කම්බන ඇහිම පින්කම් කිරීමට ලකුණු දුන්න. ඒ ලකුණු දුන්න විභාග කොන්සාලි දන්නේ නැති නිසා. සම්මා වායමයේ කියන එකට ඔයගොල්ලෝ උදාහරණ කියන්න කිව්වොත්නේ බණහානික සම්මා වායමයේ කියන්නේ. නමුත් සම්මා වායමයේ කියන එකට පානන්තරගත්තේ වචන ටික මොනවද? සම්මා වායමයේ කියන්නේ මොකක්ද? සතර සම්මාත් ප්‍රධාන වීර්යය. තේරුණාද? දැන් සතර සම්මාත් ප්‍රධාන වීර්යය දැන් ඔයගොල්ලන්ගේ නෑ. සතරවන ප්‍රධාන වීර්ය තියෙන වෙලාවේ සම්මා වායාමයේ තියෙන වෙලාවේ ලක්ෂණයක් හඳුනගන්න මම කියන්නා. සංකල්පනාවල අභිඥා ව්‍යාපාද කියන අකුසල සංකල්පනා දෙන්න බෑ. තේරුණාද? දැන් බණහන වෙලාවේ හිතිකම ඇති වෙනවනේ. දැන් අර ඇස්ලේ කිරිකිට ගහනකොට ඒගොල්ලන්ට ඒ ඇයි මෙහෙට ආවේ? සංගල්පන වල ඒ ඉන්නේ හරි කැමැත්තෙන් සාදු කියලා ආවද ඒපාවලාව. ඒක වෙනව නම් ඇයි එහෙම ඉපාවුනේ? ඒ සංකල්පනාව මොකද්ද? දෝමනස්සය. එතකොට අභිජ්ජා දෝමනස්ස සංකල්පනාව වල තියෙනකොට සම්මා වායාමයේ නෑ. සතර සම්මත්ත දාන වීර්යය නෑ. තේරුණානේ? එහෙනම් ඕනම් භාවනාවකින් සමත භාවනාවක් වෙන්න පුළුවන්. ඕනම් භාවනාවේ මුලින්ම කරන්නේ සම්මා වායාමයට ගන්න. බුදුගුණ මෙලෙහි කරත් ඒකට තමයි පත් වෙන්න ඕනේ කවදාවත්. සතිපට්ඨානයේ වඩනකොට විශේෂත්වයක් තියෙනවා. සම්මා වායාමයක් වෙනවා, සම්මා සතියක් වෙනවා. නමුත්
බුදුගුණ භාවනාව වැඩුවට කොච්චර වැඩුවා මරණකම් වැඩුවා සම්මා වායාමයේ හැදෙන්න පුළුවා සම්මා සතිය හැදෙන්න බෑ තේරුණානි දැන් මෙන්න මේ කාරණා ටික ඊට වැඩිය දැන් මේ වෙලාවක් නෑ විස්තර කරලා පැහැදිලි නෑ ඔයගොල්ලන්ට ගිය මාසේ දුන්නම වැසෙන මහන්සියර විවර කරගන්න කියන පොත ආන්නේ ඔය ඔක්ක විස්තර කරලා ඇති හැබැයි භාවනා ක්‍රමයේ විස්තර කරලා තියෙන ආනාපාන සති භාවනාවටයි ඒ මොනිට අලුත් අය කරන්න උත්සාහ ගන්නද පහතේ පහ වෙනකොට ඔයගොල්ලන්ට අමාරු වන්න නැතුව කරන්න පුළුවන් සක්මන් භාවනාව. ඒකට පොතක් දුන්නා. ඒ මොනිට මොන භාවනාවෙන් හරි කමන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියන එක ධර්ම කාරණා ටික හරියට දියෝ. අපිට ඒකට ළමන පොවිදවට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේක දින තව වැඩගත් කරන්න. එනම් භාවනාවක් කරා තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩි වැඩියෙන් වඩා ගන්න පුළුවන්. සීලය හරහා පුළුවන් අංග තුනක්. සමාධිය හරහා තව අංග තුනක් වඩා ගන්න පුළුවන්. ප්‍රඥාව හරහා අවබෝධය හරහා අංග දෙකක් වැඩෙනවා. මේ විදිහට තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියන එකේ තියෙන්නේ. එහෙම නැතුව මේක ඉගෙන ගන්න පාඩම් කරලා ගියවන්න පුදුම වෙච්චේ තරමට වැඩින්නේ නැහැ. එහෙනම් අපි තවදුරටත් පැහැදිලි කරන්නේ නැතුව මොකක් හරි ඇහෙනවා අඩු වෙනවා, තේරෙනවා අඩු වෙනවා, ශබ්ද වෙනස් වෙනවා. ඉතින් අපි ලබන පොයට දේශනාව අල්ලා ඉතින් මේ පොතේ මේ මම කියන කාරණා ටික විස්තර කරලා දෙනවා නැවත නැවත කියවල බලන්න. තුන්වෙනි දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පරිච්ඡේදයේ තමයි ඒවා තියෙන්නේ. ඒක මොනවද? පරිච්ඡේද තුනක් කියවනකොට ඒක අහුවෙන්න ඕන. එතකොට දැන් මම අද කියපුවත් එක මේක තේරුම් ගන්නත් ලේසි වෙයි. ඉතින් හැමදෙනාට මේ කරගෙන යන භාවනා ඕනම එකක් දිනු කරගන්න ශක්තිය දෙහෙරිය ලැබේවා, උරුමකම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව අවසන් කරනවා.